අයිබවන් දවසේ ප්‍රථම පුවත් විකාශයේ සිට ටීවී උදෑසන 6 පුවත් විකාශයත් සමගින් මම තරඳු ගුරුගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්සල වෙත. ජනපති කොරියානු සංචාරයේ නිල සාකච්ඡා ආරම්භයි. මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් අදීරේ. බ්‍රිතාන්‍ය කිරුළහිමි කුමරුගේ විවාහ උත්සවය එළඹෙන වසරේ. නැවුම් දිනයක ආරම්භය අද දිනය ප්‍රබෝධමත් ආරම්භ කරන්නට මේ ප්‍රතිසවදන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. මිනිසුන් වර්ග දෙකක් සිටින බව මාගේ පියා මට පවසා ඇත. ඉන් එක් කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමා ගන්නා අයයි. මාගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටසට වී සිටින ලෙසයි. එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරඟයක් නොමැති අතර තරඟය ඇත්තේ වැඩ නොකර ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැමිනි. මහත්මා ගාන්ධිතුමන්. දකුණු කොරියාවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ඊයේ අලුයම එරටට ළඟා වුණා. ජනාධිපතිවරුන් අතර නිල හමුව අද දිනට එදී තිබුණද දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර අනපේක්ෂිත මිත්‍රශීලි හමුවක් ඊයේ පැවැතුණා. ඒ සෝල් නුවර ජොග්ගේසා පෞරාණික බෞද්ධ විහාරස්ථානයේ වැඳ පුතා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුවන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ මධ්‍යස්ථානයක් වන ජොග්ගේස විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එක් වුණා. මෙහිදී සියලු දෙනාම පුදුමයට පත් කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීමට මඟ බලා සිටිනු දක්නට ලැබුණා. මෙහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක් ලබා දීමට මෙහි පැමිණි බව කියා සිටියා. නිහතමානී සහ විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපති මුන් ජේයින් මහතා වෙත සිය ස්තුතිය පළ කළ සහ ගෞරවය පිරිනැමු ජනාධිපතිතුමා මෙම හෘදයාංගම මිත්‍රශීලී භාවය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් බව සඳහන් කළා. එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් පිළිබඳව ඇති ගෞරවය සහ පැහැදීම මනාවට තහවුරු කරන්නක් බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ගමෙන් පැමිණි නායකයෙක් ලෙස ජනාධිපති ධුරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපති තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බවද සිහිපත් කළා. එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රසක් පවතින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටි අතර යුද අධ්‍යක්ෂින් වලටද මුහුණ දී අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කළ රටවල් බව කියා සිටියා. දෙරටේ නායකින් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්ගේස විහාරස්ථානයේ ප්‍රධානි පූජ්‍ය සියොල් චොයින් හිමියන් නිහතමානී නායකින් දෙදෙනෙකු ලෙස ජනාධිපතිවරුන් දෙදෙනා තම රටවල් නිසකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සිහිපත් කළා. ආචාර්ය සරත් අමුණුගම තිලක් මාරපන දයාගමගේ රංජිත් සියමලාපිටිය තලතා අතුකොරල සහ මලික් සමරික්‍රම යන අමාත්‍යවරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 දිනය ඊයේ දිනට ඊදී තිබුණා. වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරකමු සංවර්ධන අමාත්‍යංශවල වැශ්වේශ්වයෙහිදී විවාදයට ගැරුණා. නාවික සේවාවල් වල ඒකාන්ත භාවයේ මුදල් ඇමතිතුමා වෙනස් කරන්න හොසි කරන්න යෝජනා කරනවා. ශ්‍රී ලංකා දාපක්ෂේ ප්‍රතිපත්තිය මොකක්ද? මන් දන්නේ මේක කවුද මෙහෙවන්නේ කියලා. දෙවනි වතාවටත් අද දාලා තියෙනවා පත්තරවල ෆුල් පේජ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මේ රටවල් තුනක් සඳහන් කරලා ඇයි මේක විවෘත කරන්න බැරි කියලා. ඉතින් මේවා මහජන මුදල්. තව මාත්‍රිකා නැද්ද කතා කරන්නේ? මේවා අපි හෙලා දකිනවා. හානි වෙච්ච නිවාසයකට පූර්ණ හානි සඳහා ලක්ෂ 25ක් දෙනවා. අර්ධ හානි වලට ගෙවනවා. ව්‍යාපාර වලට ගෙවනවා. වාද බේදයක් තියාගන්න එපා. අපි කොහොම හරි ගෙවනවා. නිලධාරින්ට ජනේකල අයියෝගොල්ලෝ මේ හිකොප්ටරකින් ගියාලා සල්ලි හැලනවනේ මම දන්නවනම් ඒ කියන්නේ හලන්න සල්ලි තියෙන නිසානේ කියන්නේ ඇයි හැලුවේ නැත්තේ අපි ඒ අයට කිව්වේ නිශ්චිත ලෙස ගණනය කළා ඒ ගණනය අනුව ගෙවීම සඳහා ඉදිරිපත් කරන්න කියලා මා කියනවා නම් යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි නැවත අපිට හොයන්න පුළුවන් අන්න තියෙනවා නම් ලක්ෂ 16ක් අපිට දෙන්න පුළුවන් විශේෂයෙන්ම අපේ රටේ තිබිච්ච මාධ්‍ය ආයතන ඒ සියලුම මාධ්‍ය ආයතන Tamanට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය ඒ අපේ සහෝදර ජනතාවට ඇති වෙච්ච ආපදාවේදී බොහොම කැපවීමෙන් ඒ අය කටයුතු කරුවා දමංගේ මාධ්‍ය
මාධ්‍ය ජාලය පුරාවම සමහර දවස් ගණන් ඒ වෙනුවෙන් වෙන් කෙරුවා. කළගුණ දන්න පිරිසක් අපේ රටේ ජීවත් වෙන ගැන අපි සතුටු වෙන්න ඕන. යහපාල නාන්දුවක් රටේ තියෙන. නුත් කම්කරුවක් පිළිබඳව බලන්නේ නැහැ. මේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට කියන තරුණයන්ට වෘත්තීය පුහුණුව ලැබෙන්න දෙනවා කියලා. ඇමතිවරයාට කැමති ටික ස්ථීර කරා. මුදල් ඇමතිවරයා මේ සාපුහා කාර්යාල පනත වෙනස් කරන්න කියලා යෝජනා කරන්නේ කම්කරුවන්ගේ පැත්තෙන් බලලා නෙමෙයි. රටේ වෙනත් උමනාවක් පැත්තෙන් බලලා නෙමෙයි. එතුමාලා විශ්වාස කරනවා මේක තව විවෘත කරොත් තමයි එන්නේ කියලා. තව මන් දන්නේ මේක මොකක්ද විවෘත කරන්න තියෙන්නේ කියලා. වහල්ලුක වගේ බලහත්කාරයෙන් වැඩ ගන්න ඉඩ කරනවා ඇරෙන්න කම්කරු ශේත්‍රයේ මොකක්ද ඉතුරුලා තිබෙන්නේ තව. ලංකාව පැයාටේ වැඩ දිනේට අත තියන නම් මේ ආණ්ඩුව හදන්නේ අපි ආණ්ඩුවට කියනවා extremely sorry කියලා. තමස්ස වහ වැඩ වර්ධනයක් අපිට අත්දා බලන්න අවස්ථාවක් ආණ්ඩුව ලෑස්සෙන අපි කැමති ඒක බාන්න. මේ මොඩ තකතිරු තීරණනේ. පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීම සඳහා ඇතැම් පිරිස් අධිකරණයේ ප්‍රයෝගය කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. නොවැම්බර් මාසේ පළවෙනිදාගෙන් පස්සේ මැතිවරණ පැවැත්වීමේ පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු වුණා. හැබැයි ඒ අතරතුර තමයි 2017 පෙබරවාරි මාසේ 17 වෙනිදා ගැසට් කරන ලද අශෝක් පිරිස් මහත්මගේ අභියාචනා කමිටුවේ වෛස මුස්තාපාගේ ගැසට් නිවේදනයේ යම් අඩුපාඩුකම් තිබෙනවායි කියලා අධිකරණ හමුවට ගිහින්. තමන්ගේ වංක දේශපාලන උවමනාව වෙනුවෙන් ඡන්දය කල් දමා ගැනීම සඳහා අධිකරණය උපයෝගී කර ගැනීමක් තමයි මේ නඩු පැවරීම අරන් සිද්ධ වෙන්නේ. මේ විසඳා ගැනීම සඳහා අධිකරණ කාර්යභාරයක් තිබෙනවා. ඒ අනුව තමයි ඊයේ දිනේදී අභියාචනා අධිකරණය වෙත මෝෂන් එකක් ගොඩ කරලා 30 වෙනිදා මේ නඩුව අභියාචනා අධිකරණ හමුවට ගන්න. අපේ පාර්ශ්වයෙන් අධිකරණයේදී මේ විසඳා ගැනීම වෙනුවෙන් බොහෝ දේ කරන්න කටයුතු කරලා තිබෙනවා. හැබැයි අධිකරණයේදී මේ බේරා ගැනීම සඳහා තියෙන පහසුම ක්‍රමය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ පාර්ශ්වයට අපි යොමු කරනවා. කරුණාකරලා 30 වෙනිදා ඔබගේ ගෝල බාලයන් විසින් ගොනු කරලද නඩුව අධිකරණයේදී ඉල්ලා අස්කර ගන්න බව ඔහුගේ නීතිඥ මාර්ගයෙන් දැන දෙන්න කියලා. මේ 30 වෙනිදා අධිකරණයේ සිදුවෙන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කරලා එළබෙන සතිය මෙම පළාත් පාලන මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් අපි මහා ජන ගඟක් කොළඹට කැඳවන මතකද බලන්න. රට තුළ ත්‍රස්තවාදය පරාජය කළද බෙදුම්වාදී සිතුවිලි වලින් පිරි කණ්ඩායම් තවමත් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. උතුර දකුණ යාකරන විවිධ සංවිධාව ගොඩනැගෙන වැඩසටහන් පෞගේ රජයත් මේ රජයත් ක්‍රියාත්මක කරගෙන යමින් සිටින්නේ වෙන මොනවත් නිසා නෙමෙයි. මේ රට තුළ නැවත ත්‍රස්තවාදයක් ඇති නොවි, නැවත බෙදුම්වාදයක් ඇති නොවි, මේ රට සාමයෙන් පිරුණු රටක් හැටියට නිදහස් නිවහල් රාජ්‍යයක් හැටියට ඉදිරියට යන්න අවශ්‍යයි කියන පරම පවිත්‍ර චේතනාව තුළ අපි බොහොම පැහැදිලිව කියනවා. අද දකුණේ දේශපාලන නායකින් වැඩි ප්‍රමාණයකටත්, දකුණේ ජනතාව වැඩි ප්‍රමාණයකටත් අවශ්‍ය වෙලා තියෙනවා මේ සංවිධාව. අපට ප්‍රශ්නයක් තියෙනවා උතුරේසා නැගෙනහිර ජනතාවට වැඩි ප්‍රමාණයකට, එහෙම නැත්නම් උතුරේහා නැගෙනහිර සමහර දේශපාලන පක්ෂ නායකින්ට සහ විවිධ සංවිධානවලට ඇත්ත වශයෙන් මේ සංවිධාව ගොඩනැගීමට අවශ්‍යද, ඔවුන්ගේ දායකත්වයේ හරියට ලැබෙනවද කියන ප්‍රශ්නය බොහොම පැහැදිලිව තියෙනවා. වෙන සිදුවීම් දිහා බලපුවාම මේ රටේ අවිගත් ත්‍රස්තවාදය මැඩ පැවැත්වුවට නැවතත් බෙදුම්වාදී සිතුවල ඉන්න විශාල කණ්ඩායම් පිරිස් අපේ රට තුළ ඉන්නවා කියන එක රහසක් නෙමෙයි. මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් අදියරේ පවතිනවා. මේ පිළිබඳවයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මොරගහකන්ද ව්‍යාපෘතිය වසර 30කින් පසුව මෙරට ඉදිවන විශාලතම ජලාශයයි. අක්කර අඩි 660,000 වන මොරගහකන්ද කළුගඟ ජලාශයෙහි සමස්ත ජලධාරිතාවය පරාක්‍රම සමුද්‍රයේ මෙන් 6 ගුණයක විශාලත්වයකින් සමන්විතයි. මෙම ජලාශය තුළින් ජලය ලබා දීම සඳහා ඉදිවන ඉහළ ඇල අර ව්‍යාපෘතිය ප්‍රධාන ඇලමාර්ග 3කින් සමන්විතයි. මොරගහකන්ද ආසන්නයේ යක්වල දක්වා කිලෝමීටර 65කින් යුත් එක් ඇලමාර්ගයක් ඉදිවන අතර එතෙන් සිට තවත් කිලෝමීටර 29ක ඇලමාර්ගයක් හුරුළු වැව දක්වා ඉදිවනවා. කළුගඟ ජලාශයේ ඇති අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට ලබා ගැනීම සඳහා කිලෝමීටර 9ක ඇලමාර්ගයක්ද ඉදිවනවා. එමගින් ගොවිපවුල් 12,000කට පමණ ජල පහසුකම් සැපයන අතර ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවයද ඉන් සපිරෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ලොකු කුඩා වැව් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ජනතාව නැවත පදිංචි කෙරෙන මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 31ක් සහ ලක්කල සංවර්ධනය කෙරෙන ප්‍රදේශය තුළ වැව් 13ක් මේ වන විට ඉදිවෙමින් තිබෙනවා.
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් අහිමි වූ ජනතාව වෙත ඉදිවන නව නගරය ලක්කල ප්‍රදේශයේ ඉදිවනු දක්නට ලැබුණා. මෙහිදී සම්පූර්ණයෙන් ඉදිකොට අවසන් පොලිස් ස්ථානය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දැනට අඩක් නිමවා ඇති බස් නැවතුම්පළ, පාසල, මහජන ක්‍රීඩාංගණය හා පොදු වෙළඳසැල් මේ ආකාරයට අපිට දිස්සුණා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සැබවින්ම අපේ රටේ සංවර්ධනීය හැරවුම් ලක්ෂ්‍යයක් වනු නොඅනුමානයි. වර්තමානයේ වඩාත් වැදගත් වන්නේ මැතිවරණ සටනක් නොව නිවාස ගැටලු විසඳන දුගේ දුප්පත්කම මෙරටින් තුරන් කර ජනතා ප්‍රශ්න විසඳන සටනක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද හැමෝම ලෑස්ති වෙනවා මැතිවරණ සටනකට. එක කට්ටියක් කියනවා මේ සටන දිනන්නේ අපි. තවත් කට්ටියක් කියනවා නෑ නෑ මේ සටන දිනන්නේ අපි. මම අහන්න කැමතියි විත්තවරුනි, අද රටේ වැදගත්ම දේ මැතිවරණ දිනන සටන, එහෙම නැත්නම් නිවාස ප්‍රශ්නේ විසඳන සටන. මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රශ්නයට ඒ සටන වියක් කරන්නේ කවුද කියන එක නේ. මම ඔයාලට කියනවා මිත්‍රවරුනි, අපේ සටන මිනිසා ජීවත් කරවීමයි, අපේ සටන මිනිසාගේ නිවාස ප්‍රශ්නේ විසඳීමයි, ඔබලාගේ බඩකට පිරවීමේ සටන දිනවීමයි, අපේ සටන මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ සටන දිනවීමයි. ඒයින් එහාට අපිට සටන් නැහැ. අපි රජයක් හැටියට, අපි අමාත්‍යංශයක් හැටියට අපේ සම්පූර්ණ කාලය, ධනය, ශ්‍රමය, කැපවීම, අදිෂ්ඨානය, දිවාරා නොමලා නිදි මරාගෙන බඩගින්න ඉඳගෙන අපි දිනන්න හදන්නේ ඔබලා දිනවල සටන දිනවීමටයි. ස්ථිරසාර නිවහනක් තුල ජීවත් වීමේ අයිතිය යහපාල රජේ අපි ඔබලාගේ දෙපතුල ළඟට ප්‍රතිලාභ, වරප්‍රසාද, වරදාන ටික අපි රැගෙන එනවයි කියන එක සතුටෙන් ප්‍රකාශ කරමි. සියලු පාසල් සිසුන් ඇඟිලි සලකුණු මගින් තහවුරු කරගත හැකි ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කේතයක් සමග අංකයක් හඳුන්වා දීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් විධිමත් කිරීම හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කරන ලද විද්වත් කමිටුවක් මගින් අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. රජයේ පාසල්වලට ඇතුළත් වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාථ කර ගැනීම විභාග කටයුතුවල අපේක්ෂකීන්ගේත් නිලධාරීන්ගේත් පහසුව සඳහා මෙම විශේෂ ක්‍රමවේදය හඳුන්වා දී ඇති බව සඳහන්. එයන්ව පාසල්වලට ඇතුළත් වන සෑම ශිෂ්‍යයෙකුටම අනන්‍ය ශිෂ්‍ය අංකයක් සහ ඇඟිලි සලකුණු මගින් අනන්‍යතාව තහවුරු කර ගැනීම හරහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කේතයක් නිර්මාණය කිරීමටද යෝජනා කර තිබෙනවා. ඒ හරහා අධ්‍යයන පොදු සහතික පත්‍ර, සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයන්වලදී සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන අතර විභාග වංචා අවම කර ගැනීමටද මෙය විශාල ලෙස ඵලදායී වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. බ්‍රිතාන්‍ය කිරුළ හිමි හැරි කුමරුගේ විවාහ ගිවිස ගැනීම මේ මස සිදුව තිබෙනවා. ඒ නිල වශයෙන් ඊයේ දෙනුම් දෙනු ලැබුණු අතර එළපෙන වසරේදී විවාහ උත්සවය පැවැත්වීමටද නියමිතයි. බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරුගේ විවාහ ගිවිස ගැනීම අමරිකානු ජාතික රංගන ශිල්පිනියක් වන මේගන් මාකල් සමග මෙම මස ආරම්භයේදී සිදුව තිබෙනවා. එය මේ දක්වා රහසක්ව තබාගත් බ්‍රිතාන්‍ය රජමාලිගය ඊයේ දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් දැනුම් දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ. මෙම නිල නිවේදනය කර ඇත්තේ චාල්ස් කුමරුගේ නිල නිවස වන ක්ලරන්ස් හවුස්යේදී. පසුව ඔවුන් දෙදෙනා එලිසබත් මහරජින හමු වී ආශිර්වාද ලබාගත් බව සඳහන්. විවාහ වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා කෙන්සිංටන් මාලිගයට අයත් නොටින්හැම් කොටේජ් මාලිගයේ වාසය කිරීමට නියමිතයි. බ්‍රිතාන්‍ය රජපෞලියේ සාමාජිකයෙකු අමරිකානු ජාතිකයෙකු විවාහ කරගන්නා දෙවන අවස්ථාව මෙය වන අතර පළමු වරට 1936 වසරේදී බ්‍රිතාන්‍ය රජපෞලියේ සාමාජිකයෙකු අමරිකානුවෙකු හා විවාහ වුණා. හැරි කුමරුට සහ මේගන් මාකල් හට විශාල පිරිසක් සුභපැතුම් මෙක් කර ඇති අතර මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පිළිබඳව විශාල පිරිසක් උනන්දුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. The ring is obviously yellow gold because that's what I'm her favorite. It's beautiful and he designed it. It's incredible. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලියෙන් ඉන්දිය කණ්ඩායමේ නායක විරාට් කොහලි විවේක ගන්වා තිබෙනවා. ඒ වෙනුවට රෝහිත් ශර්මා ඉන්දිය කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉන්දිය කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේකගන් වාතිබෙනවා. එම තරගාවලියේ ඉන්දිය කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇත්තේ රෝහිත් ශර්මායි. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ලබන මස 10 වනදා ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් ලබන 20 වනදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා 2020 තරගාවලිය සඳහා විරාත් කෝලි එක්වනු ඇති බවද ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා. මේ අතර දෙරට අතර තුන්වන ටෙස්ට් තරගයේ ලබන මස 2 වනදා දිල්ලිහි ෂරෆ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ඉනිමකින් හා ලකුණු 239කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ තරග 1.0ක් ලෙස මෙවන විට පෙරමුණේ පසුවන්නේ ඉන්දිය කණ්ඩායමයි. එම පුවතත් සමගින් සිත ටීවී උදෑසන 6 පුවත් විකාශයෙන් නිමාවට පත්වනවා. අපෝ පෙරෙත් හමුවන්නේ 10:12ට. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.